මම මහාචාර්ය වෛද්‍ය අජිත් ප්‍රනාන්දු කළුබෝවිල කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක්. අද ඉතාම සතුටු විය හැකි දවසක්. මාතෘ දිනයට සමගාමීව අපි මාතෘත්වයට ගරු කිරීම සඳහා අපි විශේෂිත වූ ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් අද ආරම්භ කරා. ඒක අපි හඳුන්වන මාතෘ සහේලි කියලා. මේ විශේෂිත වූ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගෞරවාන්විත ප්‍රසූති සමයක්, ප්‍රසූති ක්‍රියාවලියක් මවකට ලබා දීම සඳහා ඒ තුළින් ඇගේ මානසික තත්ත්වය සහ වේදනාව අඩු කරලා එහි උපරිම තෘප්තියක් ලබා ගැනීම සඳහා අපි අවශ්‍යතා සිදු කරන්න තමයි මේ විශේෂිත මාතෘ සහේලි නැමැති ප්‍රෝග්‍රෑම් එක සංවිධානය කරලා තියෙන්නේ. මේදී අපි බලාපොරොත්තු වෙනවා කාන්තාවකට, එයාගේ යෙහෙළියකට, එහෙම නැත්නම් ඥාතියෙකුට, එහෙම නැත්නම් තමුන්ගේ අම්මට ප්‍රසූති කාල සීමාව තුළදී ප්‍රසූති කාමරය තුළට ඇවිල්ලා එයත් එක්ක ඇයගේ වේදනාව, දුක, සතුට සියල්ල බෙදා හදා ගනිමින් ඇයට උදව් කරලා, ධෛර්යමත් කරලා, කාර්ය මණ්ඩලයට උදව් කරන්න අපි ඒ කම්පෑනියන් නැත්තම් සහේලිගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී ප්‍රධානම වැදගත්කමක් වන්නේ මේ වගේ දේවල් පෞද්ගලික රෝහල්ල සිද්ධ වෙනවා දැනටත්. නමුත් අපේ රජයේ රෝහල්ල ප්‍රසූති කරන මව්වලුන්ට මේ පහසුකම නැහැ. අපි බලාපොරොත්තු වන ඒ පහසුකම රජයේ රෝහල්ල ප්‍රසූති කරන මව්වලට ලබා දීමට මේ වැඩසටහන තුළින්. ඒ වගේම පෞද්ගලික රෝහල් එක්ක අපි යම්කිසි ආකාරයක තරගකාරීත්වයක් ඇති කරලා මව්වරුන් නොමිලේ දෙන මේ රජයේ රෝහල්වල දෙන පහසුකම් වලට ආකර්ෂණය කර ගැනීමේ ප්‍රයත්නයක් තමයි මේ අපි අද පටන් ගන්නෙ. ඒ වගේම මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම සතුටුදායක දරු ප්‍රසූතියක් ත්‍යාගයක් හැටියට මවට ලබා දීමට මේ මාතෘ දිනය සමරමින්. වෙන රටවල ස්වාමියා තමයි, ස්වාම්පුරුෂයා තමයි මව සමග සිටින්නේ. නමුත් අපේ හේතු දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. එකක් තමයි රජයේ රෝහල්වල වෙන් වූ කාමර නැහැ දරු ප්‍රසූති සඳහා. අපේ තියෙන පොදු ලේබර් රූම් එකක් නැත්නම් ප්‍රසූති කාමරයක්. ඒකෙදි මව්වරුන් 5ක් 6ක් 7ක් වගේ ප්‍රමාණයක් කර්ටන්ස් වලින් විතරක් වෙන් කරනු ඒරියා එකක්. ඒක නිසා මම හිතන්නේ ස්වාම් පුරුෂයෙක් නැත්නම් පිරිමි පුද්ගලයෙක් ඒ තුල තියා ගැනීම යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දෙවනුව තමයි විශේෂයෙන්ම අපිට ප්‍රසූති සහායිකාව, එහෙම නැත්නම් මාතෘ සහේලි හැටියට අපිට ගන්න පුළුවන් නම් දරු ප්‍රසූතිය සාර්ථක කරපු කාන්තාවක්, සාර්ථකව නිමා කරපු කාන්තාවක්, ඇයට ඉතාම අත්දැකීමක්, ඒ වගේම මේ ධෛර්යයක් තියෙනවා මේක කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඇය දන්නව කොහොමද වේදනාව, ඒ වගේම ඇය දන්නව වේදනාවල්දී එයාට නොලැබුණු දේ එයාට ලබා දෙන්න පුළුවන් මේ එයාගේ යහලි එහෙලියට. ඉතින් මං හිතනවා ඒ සියල්ලම සලකා බැලීමේදී අපේ රටට ගැලපෙනවා. ඒ වගේම සාර්ථකව මේ අපේ අවශ්‍යතාවය, ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන් කාන්තාවක් තුළින් ස්වාම් පුරුෂයාට වඩා කියලා අපේ රටේ තියෙන කල්චර් එක, ඒක නැත්තම් සංස්කෘතිය අනුව.